ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල බැසිල් රාජපක්ෂ ඇමරිකානු කොන්ත්‍රාත්කරුවෙක් අර්බුදවලට හේතුව බැසිල් බැසිල්ගේ හීනේ ජනපතිකම ගෝඨාභය බැසිල් ළඟ හිර වෙලා ඇමති විමල් සහගම්මන් පිළ බැසිල්ව පතුරු ගසයි අපි ආයේ එන්නෙත් නැහැ විමල් සහතික වෙයි මමත් අමාත්‍ය ධූරේ වැඩවලට යන්නෙත් නැහැ වාසුත් කියයි හැත්තෑ හතර වසරක් පුරා යන එන පනින නොපනින අයට රැවටුන තරමක් විදුලි කප්පාදුව නතර වෙයිද ඩීසල් දොරේ ගලයිද නව ඇමතිවරු වැඩ පෙන්නයිද ඉන්ධන හා විදුලි බිල වැඩි කරන්න කබ්‍රාල් ආණ්ඩුවට යෝජනා කරයි දැන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට ඇමතිකම් නැහැ. වාසුදේව නානායක්කාර සුව කැමැත්තෙන් තම ඇමති ධුරේ වැඩ කරන්නේ නැති බව කිව්වා. මහින්ද සුළඟ හදපු විමල් ගම්මන්පිල කුමන රාජපක්ෂගේ සුලි සුළඟටද ඇත්තටම අහු උනේ. ඇමති ගම්මන්පිල නම් කියන්නේ දැන් තමන් යලි ජනතාවගේ ඔඩොක්කුවට වැටුණු බවයි. ඇමතිකම් දරනකොට වෙන ඔඩොක්කුවලයි ඇමතිකම් නැති වුණාම ජනතාවගේ ඔඩොක්කුවලටයි වැටීම අතර වෙනස දැන් අප හඳුනාගත යුතුව තිබෙනවා. පෙරේද සිට අපේ රටේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව උදේ ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරුනි. ඔවුන් රජය ගැන සිදු කළ බරපතල ප්‍රකාශ මාධ්‍යයේ සමහර ජනතාවගේ සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඊයේ උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් ඇමති දූර් වලින් ඉවත් කළා. මේ ඇමති දූර් අහිමිවීමට බලපෑ ආසන්නම ප්‍රකාශයයි. තමන්ට මේ සියල්ල තේරෙනවා මගේ මොලේ තව ඉතුරු තව 6යි මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ මට මොනවටද විශේෂඥ සහය මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් එහෙමද ඒ උද්දත්ත මානසිකත්වයකට මේ අභියෝගය ජය ගන්න බෑ මෙතර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහා බැංකුව අධිපතිව මුණ ගැහෙන්න මුදල් නැවතින වෙලාව නැත්තම් මහා බැංකුව අධිපති කියන නිර්දේශ ගැන කතා කරන්න වෙලාව නැත්තම් එක්කෝ මේක කෙලවා ගන්න ඉඩදී බලා සිටිනවා ඉදා ශ්‍රී ලංකාව මුණ දෙන දැවැන්තම අභියෝගය අපි හමු වෙ තියෙන්නේ විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදි නම් හරි මග කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕනි ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නෙක කියලා පිළිගන්න ඕනි නව අමාත්‍යවරු ලෙස ගාමිණී ලොකුගේ පවිත්‍රා වන්‍යාරච්චි සහ එස්.පී. දිසානායක යන මහත්වරුන් දිවුරුම් දුන්නා ඒ අනුව උදේ ගම්මන්පිල මහතා දරූ බලශක්ති අමාත්‍ය දොරේට ගාමිණී ලොකුගේ මහතාව පත් කර තිබෙනවා විමල් වීරවංශ මහතා දරූ කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ එස්.බී. දිසානායක මහතාවයි. මෙතෙක් ගාමිණී ලොකුගේ මහතා දරූ විදුලි බල අමාත්‍ය ධුරය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියට ලබා දී තිබෙනවා. පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මිය දරූ ප්‍රවාහන අමාත්‍ය ධුරය දිලුම් අමනුගම් මහතාට හිමි වුණා. ඊට අමතරව සිබි රත්නායක මහතා වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමතිවරයා ලෙස පත් කර තිබෙනවා. විමල වීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරෙහි දිවුරුම් දුන්නා. පක්ෂ 11ක එකමුතු වී තේමාව වුණේ රට හරිමගට යන්නයි. එදා එම ස්ථානයේ ඇමති වාසුදේව නානායක්කර මහතාද සිටියා. අද පෙරවරුවේ විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායක්කර මහතා ඇතුළු පිරිසක් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕනකම තිබුණා ඒ ජනාධිපතිවරණ අපේක්ෂකය වෙන්න. ඔහු ඒකට ඉතා විශාල සූදානමක් ඇති කරගෙන තිබුණා. පොදු ජන පෙරමුණ කියන පක්ෂයක් සම්පූර්ණ තමන්ගේ තනි පුද්ගල දේ බලක් හැටියට යොදාගෙන ඔහුගේ උත්සාහයක් තිබුණා ඒ අපේක්ෂකත්වයට එන්න. නමුත් අපි හිතුවා මහින්ද සුලග ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්ත පිරිසක් හැටියට අපි හිතුවා මහින්ද රාජපක්ෂ නෙවෙයි නම් මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසු ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ මතයේ ඉඳගෙන අපි ක්‍රියා කළා. ඉතින් ඒක බැසිල් රාජපක්ෂ මහතාගේ සිහිනයට සැලකිය යුතු බාධාවක් එතනින් ඇති වුණා. ඔහුටත් අවසානයේ අකමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා හැටියට පිළිගෙන කටයුතු කරන්න සිද්ධ වුණා. ඒක කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. ඒ වගේම 2015 ජනවාරියට පරාජයටපත් වෙලා
මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉල්ලුවේ විපක්ෂ නායකකම දෙන්න කියලා. ඔහුට. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නොකිය රටෙන් පිටව ගියා. ඉතින් එහෙම කටයුතු කරපු කෙනෙක්ව මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් කරලා ඔහුව ජනාධිපති කරන්න එහෙම අසනීපයක් අපිට තිබුණේ නැහැ. අද අපි දන්නවා අපි මීට පෙර පැහැදිලි කළා ලංකාව ඉතිහාසයේ මුහුණ දෙන ඉතාම සංකීර්ණතම හා බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දීලා තියෙනවා. ඒක ගැන වගේ වගක් නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. තව ටික කාලෙන් අපි ගොඩ යනවා වගේ අර බොහොම නිකන් තමන්ට ස්වයං වින්දනය ලබා දෙන සිතුවිලි වල ගිල්ල ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 11ක් එකතු වෙලා අපි කතා කරලා අපිට වගකීමක් තියෙනවා මේක ඉබාගාත යන්න දෙන්නේ නැතුව මේ තත්ත්වය ගැන අපේ අදහස කියලා යම් යෝජනාවලියක් රජයටත් ජනතාවටත් පිළිගන්වන්න අපි ඒක තමයි පහුගිය දවසේ කළේ. එතෙන්දී ඇත්තටම ගත්තොත් මගේ කතාවේ මං කළේ මේ තියෙන තත්ත්වයයි මේක ගැන නොසලකා හැරියොත් වෙන අර්බුදකාරී තත්ත්වය ආපදා තත්ත්වයයි ඒ ආපදා තත්ත්වය ඇති වුණොත් මේ රටට මොකද වෙන්නේ කියන එකයි කියපේ. ඒ අතරේ මුදල් ඇමති කියන චරිතය මේක ගැන වගේ වගක් නැතුව ඉන්නෝ කියන එකත් ඕකේ සඳහන් වුණා. කොහොම නමුත් මේ ප්‍රකාශ වලින් පස්සේ අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඔහු කියලා තියෙනවා අපි දෙදෙනා අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොයන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතය විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. ඒක හරියට හඳේ ආවාට පෙන්නඳ ඇඟිල්ල දිගු කරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපාදමු වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදා වීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකීත්තේ ආණ්ඩුවේ වරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. අවලස්සන ඇමරිකානුම. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවීමෙන් පවතිනවා. රාජයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති ධූර වලින් ඉවත් කිරීමෙන් සිදුකලේ වරදක් කියන එක මුළු රටම එකහනින් කියනවා. ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරු අච්චකයක් හිතා ගන්න ඕන. කියන්නේ මම එහෙම ඉල්ලීමක් කළා. එහෙම පිටුවන්න කිව්වත් ආයිනම් මේ ජනාධිපතිවරයාගේ ඇමතිකමක් දරන ආණ්ඩුවක ඉන්න අපේ කිසිම සුදානමක් නැහැ. අගමැතිතුමා ආරාධනයක් කරොත්. ඒ කියන්නේ අගමැතිතුමා මම දන්න විදිහට මේ ගත්තු තීරණයට අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ. වාසුදේව ඇමතිතුමා දැන් ඔබතුමා තව කොච්චර කාලයක් බලධූරේ රාජකාරිය ඉටු කරන්න නැතුව ඇමතිතුරේ ඉන්නවද? ආණ්ඩුව කරපු වරද පිළිඅරගෙන නිවැරදි ක්‍රියා මාර්ගයකට එනතුරු අවුරුදු 3ම මම යන්නේ කැබිනට් රැස්වීම වලට අවුරුදු 3ම ඇමති ධූරිය වැඩවල වගකීම් බාර ගන්න. එතුමා මේ කරන්නේ මාවත් අස්කරපිය කියන එකද? ඔය කියන්නේ සරලව කියනවනේ මගේ සගියෝ දෙන්න අස්කරපිය මාවත් අස්කරපිය. ඔකනේ ගණිතේ එතුමා අස්වෙන්න ඕනේ නැහැ නේ. මොකද මෙතුමා කරලා තියෙන වරද? බැසිල් රාජපක්ෂට තියෙන එක කොන්ත්‍රාත්තුවක්. ඔහුගේ විශ්‍රාම ජීවිතයේ ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙ තමයි යාගේ දේපළ තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව මනි ලොන්ඩරින් කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්තේ කොහොමද? ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරා. මේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න ඉඩ හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විෂම මානසිකත්වයට මහජනයා පත් වෙන්න ඉඩ හැරලා ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණි. මේ රට ඇතුළේ ඉඳගෙන පෙබරවාරි 18 2015 මහින්ද සුලඟ හදලා හිරේ විලංගුවේ වැටිච්ච මිනිස්සුන්ට වඩා පැදුරටත් නොකිය රටින් පලා ගිය මිනිහාගේ උපදේශයේ වටිනවා කියන එකනේ මේකෙන් පෙන්නන්නේ. ඉතින් ඒ අනුව යන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඇමති දූර දාලා එළියට ආපු උදේ ගම්මපිල මහත හරි අපූර්ව ප්‍රකාශයක් කළා. ඒ දැන් තමන් යලි ජනතාවගේ ඔඩොක්කුවට වැටුණු බවයි. ඇත්තටම මේ මැති ඇමතිකම් ඇති වෙනකොට නැති වෙනකොට මේ කුමන පුද්ගලයෙකු වුණත් ආය ජනතාවගේ ඔඩොක්කුවට වැටීම තමයි 1948 නිදහසෙන් පසු අප මුහුණ දුන් දුර්වලකම. 1948 නිදහසෙන් පසු අදට වසර 74ක් ගෙවි ගොස්
පවසන්. මේ වසර 74ක කාලය තුල අප විවිධ දේශපාලන පක්ෂවලට බලය දුන්නා. ඒක හරියට හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ තමයි අප සිදු කළේ. ඉතිහාසයේ පුරාම අපට වැරදුනේම මේ තනි පුද්ගල වන්දනාව නිසායි. කිසිදු දවසක අප ළඟට දිගු කාලීන නිවැරදි දේශපාලන දැක්මක් සහිතව ආ පුද්ගලින් හෝ පක්ෂ නැහැ. කුමන පක්ෂයක සිට හෝ එළියට බහින හෝ ඇමතිකම් වලින් ඉවත් කරන කුමන හෝ කල්ලියකට අප බලය ලබා දී තිබෙනවා. එක් කාලයක මැතිනිය අපට කියනවා නම් සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් කියලා බලය දුන්නා. තවත් අවස්ථාවක ජයර් ජයවර්ධන මහත්මයාගේ ඇට අටේ පොරොන්දුවට ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක උඩු රැවුල් යටි රැවුල් වෙනුවෙන් ඡන්දය දුන්නා. රුසියාවේ පුටින්ටත් මෙහි ඉඳන් ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක ක්ලීන් සූට් කියලා හිතාගෙනත් ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක පොළොවෙන් මතු වූ මිනිසෙකුට ඡන්දය දුන්නා. සමහරුන් ඡන්දේ ඉල්ලන්නේ තාත්ත කරපු විදිහට මාත් කරනවා කියලයි. මෙවැනි එකී නොකී මෙකී තනි පුද්ගල රූපවලට අප දිගින් දිගටම රැවටෙමින් ඉන්නවා. අද වත්මන් දේශපාලන ප්‍රවණතා දෙස විමසීමේදී යලි වතාවක් එවන් තනි පුද්ගල වන්දනා යුගයක්ම එළඹිය හැකි බවයි බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ. මට දුන්නොත් මම කරලා පෙන්වනවා කියලා යම් අයෙකු කියනවා නම් ඔහුට බලය දීම තුළම ඔබත් මමත් යලි ෆේල් වන බව තමයි ඉතිහාසය දෙස බැලීමේදී කිව හැක්කේ. අපට අදටත් වසර 20ක ඉලක්කයක් සහිත අධ්‍යාපන සැලැස්මක් ප්‍රතිපත්තියක් නැහැ. කෘෂිකර්මාන්තයට අඩුම ගානේ 20 වසරක ඉදිරි ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ ප්‍රතිපත්ති සහ නව සැලසුම් මත ඉදිරියට යද්දී අපි ණය ලබා ගන්න ලෝකේ වටේ සිංගමනේ යනවා. හැම ආණ්ඩුවක්ම 48න් පස්සේ අඩු වැඩි වශයෙන් සිදු කළේ ණය සිංගමනේ යාම. ගත්ත ණයනොත් වැඩි හරියක්ම කළේ හොරා කෑම. අඩු වැඩි වශයෙන් 74 නිදහසින් පසු හැම රජයක් යටතේම සිදු වී තිබෙන්නේ ඒ දේම තමයි. ඒ නිසා අද මහා ණය කන්දරාවක් හිස මත රට මත පොලිය අහස ළඟට. හැබැයි සාර්ථක වූ ව්‍යාපෘති තියෙන්නේ අතලොස්සක් පමණයි. ඇත්තටම කිව්වොත් ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැති තැනට අපේ රට පත්ව අවසන්. නිදහසින් පසු රට කරවූ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මේ වගකීම බාරගත යුතුයි. තවදුරටත් විවිධ හේතු මත අපේ ඔඩොක්කුවලට වැටෙන තනි තනි පුද්ගලයින්ව හුරතල් කරමින් සිට ඡන්දය දෙනවද නැත්නම් අලුත් ප්‍රතිපත්තිමය දිගු කාලීන සහ කෙටි කාලීන බුද්ධිමත් තීන්දු තීරණ ගන්නවද කියලා හිතන්න ඕනේ කාලේ ඇවිත්. විමල් වීරවංශලා ගම්මන් පිළලා වාසුල වැනි විවිධ තනි පුද්ගල චරිත ඇත්තටම විශ්වාස කටයුතුද නැද්ද යන්නද ඉතිහාසය තුළ වූ හැසිරීම් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැනි ජනමූල නායකයෙකු අපව ඉවත් කිරීම පිළිබඳව සංවේදී වූවා. ඒ නිසා අපට ආපසු හැරී යන්නට වනවා. එතුමා තනි කරන්නට බැහැ කියලා මේ අයම හෙට කිව්වත් එහි අලුත් කතාවක් නැති බව කිව යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට විරුද්ධ දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. මාර්තු 15 වන දින කොළඹින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බවයි ඔහු පවසන්නේ. මේ පිපිරීම තමයි මේ ආණ්ඩුවේ අවසානය පටන් ගන්න පිපිරීම කියලත් මේක ලියාගන්න. තව සති දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම ඉදිරි පිපිරීම ටිකක් සිද්ධ වෙනවා. රටේ අර්බුදයක් නැහැ කියන එක ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ජනතාවට පෙන්නන්න තමයි මේ අමතිවරු දෙන්නව එළියට දැමීමේ එක පරමාර්ථය. සජිත් ප්‍රේමදාස මහතුමාගේ නායකත්වයේ යටතේ මේ ජනතාවගේ සියලු පීඩනයන් එකතු කරලා ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත අරගලයක් අපි පටන් ගන්න අපි සරසම් කරලා තියෙනවා. මාර්තු මාසේ 15 වෙනිදා ඒ අරගලය මේ කොළඹ නගරයෙන් අපි පටන් ගන්නවා. අවුරුද්දක් වගේ ඇතුළත සමාජ අපේ ප්‍රතිවරණ ගන්නවා. 20 වෙනි ආණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකට පුළුවන් ආණ්ඩුව ඉස්සරහට ගන්න. දැන් තමත් 30 ගානක් පෙළ ගැහිලා ඉන්නවා. අපි හිතනවා ගොඩක් පක්ෂයවිල වර්මී කියන ලාජ්ජියට තව අධීර දෙකකින් දෙකක්. ජනාධිපතිතුමාගේ ලහාන්ජි රැසියුම කියලා තියෙනවා 80 ආණ්ඩුවෙන් යන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව කලාවැදින්නේ ඒකට දන්නවා.
මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න නම් හත් පොලේ ගාගෙන තියෙන මොන හතේ මුදල් නැමැතිවරේ වයින් කරනවා ඉස්සෙල්ලා. එයා වයින් කරන තුමේ ප්‍රශ්න විසඳන්න බෑ. මහා බැංකුව අධිපතිවරයා මුදල් නැමැතිවරයා එකිනෙකාට චෝදනා කරගෙන යනවා. දැන් මහා බැංකුව අධිපතිවරයා මීට මාස 6කට කලින් අහසේ පාවෙලා උඩින් දීලා නෙටෝක්ස් දුන්නේ. අද මොකද මහා බැංකුව අධිපතිවරයා උදේම විදුලි බිල වැඩි කරන්න කියලා ඉවරලා තෙල් බිල වැඩි කරන්න කියලා කතාව පිටිපස්ස තියෙන්නේ මොකද්ද? දැන් මහා බැංකුව අධිපතිවරයා අත සෝදා ගැනීමේ න්‍යාය පත්‍රයක තමයි ඉන්නේ. කලිසමක් ඇඳගෙන ඉන්නවනම් අඟහරුවාද පාර්ලිමේන්තු රැස් වෙනවා. ඔහොමත් එළෙව්වයින් පස්සේ ආණ්ඩුපක්ෂයේ ඉන්නවද අඟහරුවාද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පැත්තට එනවද? සැබෑ දේශප්‍රේමියෝද නැත්නම් දේශප්‍රේමී සළුවැතුලේ ඉන්න හොර තක්කඩියද කියන එක නිරුවත පෙන්නන්න වෙනවා. උදේ ගම්මන්පිල විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. ගිලෙන්ට යන නැවෙන් මීයෝ පයින්නා වගේ කට්ටිය පයින් එක තමයි කරන්නේ. ජනතාවට වෙනසක් නැහැ. අයින් කරලාද ඒගොල්ලෝ අයින් වුණාද නැත්නම් දෙගොල්ලෝ එකතු වෙලා මේ ඩ්‍රාමා එකක් පෙන්වනවද දන්නේ නැහැ. ඇමති මණ්ඩලයේ හැමදාම ඉතින් ඔයගොල්ලෝ හැම පැත්තෙම හිටපු කට්ටියනේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවට විවේචන කරන්න බැයිද? කාටවත්. විවේචන කරන්න පුළුවන්නේ. ඒක එහෙම එක තමයි විවේචන කරපු ගමන් ඉන්නේ ඔය අයින් කළා තින්නේ. බැසිල් ඕන විදිහට මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මේ බැසිල් නෙමෙයි මේ රටේ ජනාධිපති. ඩොලර් එන ක්‍රමයක් මොනව හරි තියෙන්න ඕන. ඒක වෙනස් කරන්න නැතුව ඇමතිලා වෙනස් කරයි කියලා. ඩොලර් ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ? මේ අලුතෙන් රඟපාන්නේ ඔක්කොම ඉතින් බල ලෝපිට නැවතෙන්නේ. රටට සුගතියක් වෙයි කියලා හිතන්න බෑ. මොකද මේ කට්ටිය එකට හිටිය කට්ටියනේ. ඒක අදහස් ක්‍රියාත්මක කරගන්න තමයි මේ දෙන්නම ඇරලා බැලුවේ. මොකද මේ දෙන්න හොඳ නිවුස් එකක් ගෙනාව නම් අනිත් ටිකත් ඔතනට එනවා. දැන් හොඳ නිවුස් එකක් නෙවෙන්නේ ජනාධිපතිතුමා දුන්නේ. කණෙන් අල්ලලා දොරට දැම්මා. තවත් ඉන්ධන රැගත් නෞකාවක් අද පස්වරුවේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවමත් දිගු පෝලිම්වල රැඳී සිටිනු ඊ රාත්‍රියේදී මෙන් අද උදෑසනක් දක්නට ලැබුණා. ඉන්ධන නැතිකම හමුවේ ප්‍රදේශ රසක දෙහිවරින් සහ ගොවි ජනතාව අසරණව සිටිනවා. මේ අතර නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට තමන් සූදානම් බවයි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පොලින් තවමත් පවතිනවා. ඉන්ධන නැතිකම හමුවේ ඇතැම් පිරවුම්හල් වසා දමා තිබුණා. ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල වාහන ගල් කරමින් මෙලෙස රැඳී සිටිනු දක්නට ලැබුණා. ගෑනු අය කවද්ද මේ වගේ සෙට් වල පොලිමේ හිටියේ? ඈ අද අපිටත් ඉන්න වෙලා. එයාලට ඇවිල්ලා මේ වගේ පොලිමේ ඉන්න කියන්නකෝ බලන්න. ඕකද ආණ්ඩුවක් කරන්නේ? ඉන්ධන නැතිකම හමුවේ බේරුවල දීවරවරායේ දීවරින්ද මුහුදු යාම නවතා දමා තිබෙනවා. දෙහිඅත්ත කණ්ඩී ප්‍රදේශයේ ගොවි ජනතාව ඩීසල් ලබා ගැනීමට රැය පහන් වනතුරු ඉන්ධන හලී සිටි බව වාර්තා වුණා. නමුත් ඉන්ධන නැතිකම හමුවේ ගොවීන් 300කට ආසන්න ප්‍රමාණයක් හිස් අතින් යළිත් නිවෙස් වෙත ගොස් තිබුණා. මේ නිසා ගොවි ජනතාව දැක්වේ දැඩි විරෝධයක්. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී තිබෙනවා. ඒ පිට පළාත්වර සිට පැමිණෙන වෙළඳුන්ගේ හිඟය නිසා බවයි වාර්තා වුණේ. රටේ ඇති ඉන්ධන අර්බුදය හමුවේ පිට පළාත්වර සිට වෙළඳුන්ට දඹුල්ලට පැමිණීමට අසීරු වී තිබෙනවා. රටේ ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙලෙස අදහස් පළ කළා. කනිත්තල් නීතිගත් සංස්ථාව ගත්තාම අංශ දෙකක් තියෙනවා. එකක් රිෆයිනරියක හරියාකාර දුවන්න ඕනේ තෙල් ලංකාවට ඕනේ ප්‍රමාණය ලැබලා දෙන්න. එහෙනම් ඒකට ඕනේ කරන ක්‍රූඩ් ඔයිල් ලබා ගන්න ක්‍රමවේදයක් අපි හරිගස්ස ගන්න ඕනේ. ඉතින් අපි හිටපු ඇමතුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා බලලා ඒ ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කළ මේ කටයුත්ත කරන්නයි ඕනේ කරන්නේ. මොකද අපිට ඇමතිවරයා හැටියට ඕක බාර අරගෙන තෙල් තියෙන්නේ තව දවස් 3කට කියලා මට කියන්න බෑ. තෙල් හැමදාම දෙනවයි කියන මතේ උඩ තමයි මම ඇමතිවරයාට යන්නේ. එහෙම නැත්නම් මම තමුන්නාන්සේ ලඟට ආවිල්ලා තව දවස් 3ටයි තෙල් තියෙන්නේ කිව්වොත් එහෙම තෙල් හිඟය රටේම ඇති වෙනවා. හෙට දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඇත්තටම අද පත්තුණු නව විදුලි බල ඇමති පවිත්‍රා දේවි වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ කාගේවත් වැරදි වලට කාටවත් දොස් පවරලා වැඩක් නැති බවයි. අදත් පැය 7 අමාරක විදුලි කප්පාදුව ක්‍රියාත්මක වුණා. ම
මේ සතියන්තයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම අද පස්වරුවේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව හෙට දින PQRS TUVW යන කලාප සඳහා පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා. ඒ උදෑසන 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 3කුත් සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයකට වශයෙන්. එමෙන්ම E සහ F යන කලාපවලට පැය 7ක විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ අනුව පෙරවරු 8:30 සිට පස්වරු 4:30 දක්වා පැය 4කුත් සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වා පැය 3ක කාලයකට එම විදුලි කප්පාදුව සිදුවනවා. මේ අතර ඉරිදා දිනේදී පැය 2:30ක කාලයක් උදෑසන 9 සිට රාත්‍රී 4:30 දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ ABC කාණ්ඩ තුනට පමණයි. ඊයේ දින හදිසි කැබිනට් සංශෝධනයෙන් විදුලි බල ඇමතිත් මාරු වුණා. දැන් විදුලි බල ඇමති පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මියයි. අප දිගින් දිගටම විදුලි බල මාෆියාවක් ගැන කතා කළා. ඔන්න අලුත් ඇමතිවරියට දැන් නවත්තන්න ලොකු මාෆියාවක් තියෙනවා. සමහර විදුලි ඉංජිනේරුවන්ගේ ජිල්මාට් වැඩවලට හසු නොවි මේ මාෆියාව නැවැත්වුවොත් ඇමති පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මිය අනිවාර්යයෙන්ම ඉතිහාසගත වෙනවා. පසුගිය කොවිඩ් වසංගත සමයේද ඇමතිවරිය ක්‍රියා කළ ආකාරය අප අගය කළ යුතුයි. අද සිය නව අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඇමති පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ වෙලාව විදුලි අර්බුදයක් තියෙන අවස්ථාව. මා ඉතිහාසයේත් කටයුතු කරලා තියෙන්නේ එහෙමයි. මේ අර්බුද වලින් පැනලා යාමක් හෝ ඒ අර්බුදයට හේතු වෙච්ච අයට දොස් පවරලා කටයුතු කරන්න මං කිසිසේත්ම මේ වැඩ බාර ගන්න අවස්ථාවේදී කටයුතු කරන්නේ නැහැ. විදුලි අර්බුදය විසඳලා මේ රටේ ජනතාවගේ ජීවිත වලට මහා ශක්තියක් වෙන්න එක අපි සියලු දෙනාගේම වගකි. මේ අවුරුද්ද ඇතුළත අඩුම ගානේ මෙගවට් 100ක්වත් අලුතෙන් විදුලි බල පද්ධතියට අපි එකතු කරන්නේ. මේ විදුලි බල ඇමතිවරයා විදිහට මං කලින් වැඩ කරනකොටත් අපි මුදල් හෙව්වා. අපි ඩොලර් හෙව්වා. අපි එහෙම නැතුව තමන්ගේ තියෙන නොහැකියාවන් වසන් කරගන්න රජයට බැන බැන පැත්තකට වෙලා හිටියේ නැහැ. තමන්ගේ නොහැකියාවන් වසා ගන්න රජයට බැනලා ඇමතිවරු වැඩක් නැහැ. ඇමතිවරු ඒ කටයුත්ත කරන්න ඉන්ධන මිල සහ විදුලි බිල වැඩි කරන ලෙස මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී විශේෂ බද්දක් පැනවිය යුතු බවයි මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ. ප්‍රතිපත්ති පොලී අනුපාතය 1%කින් වැඩි කරලා තිබෙනවා. ඒ වැඩි කිරීම සාමාන්‍යයෙන් වැඩි කරන පදනම් අංක 50ක් හෝ 25කට පමණක් සීමා නොකර පදනම් අංක 100ක පමණ වැඩි කිරීමක් කරලා තිබෙන්නේ. එයින් පෙනී යන්නේ යම් ආකාරයකින් අපිට යම් මූල්‍ය විනයක් ලබා ගන්නට සිදුවෙනවා මේ අවස්ථාවේදී. මල්ලා සියලු දෙනාම දන්නවා මේ රටේ මූල්‍ය සහ ආර්ථිකමය ස්ථායිභාවය රැක ගැනීමටත් මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැක ගැනීමත් මහබැංකුවේ වගකීමක්. ඒ සඳහා යම් අවස්ථාවලදී දැඩි තීරණ ගන්නට සිදුවෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි රජයෙන් ඉල්ලීමකුත් කරනවා යම් තීරණ ගන්නයි කියලා. පළවෙනිම අපි ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් ඒ සඳහා පනවල ඒවායේ ඉල්ලුම තවදුරට අඩු කරන්නේ කියලා. දෙවෙනුව තෙල් මිල සහ විදුලි බිල මිල වැඩි කරන්නේ කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි පිට රටවල වලින් ගන්න පුළුවන් මුදල් තවදුරටත් වැඩි කර ගැනීමටත් ආය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා එම තවදුරටත් දිරි ගැන්වීම සඳහා කටයුතු කරන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. රුපියල නිදහසේ පාවීමට ඉඩ දෙන්න කියලා යම් යෝජනාවක් ටිකක් තියෙනවා එළියෙන් එනවා. මේ අවස්ථාවේදී එවැන්නක් සිදු නොකළ යුතුයි කියන එක තමයි මම බැංකුවේ තියෙන්නේ වෙලා තිබෙන්නේ. මුදල් මණ්ඩලයේ තියෙන වෙලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ සහ මුදල් අමාත්‍යවරයා සහ ඔබ අතර තිබෙනා වූ කිසියම් වූ ඝට්ටනයක් මත මේ කරුණු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකක් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන කාරණේ ඔබ ඍජු පිළිතුරක් දෙන්න මේ සම්බන්ධව මම කිසිව පැකිලීමකින් තොරව කිව්ව ඒ ඍජු පිළිතුර දුන්න එහෙම ගැටලයක් නැහැ. අපේ මතය සහ රටට කළ යුතු දේවල් පිළිබඳව අපි කිසිම දේශපාලනයක් තොරව ඒවා හිලිදව කළා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බැහැ බැහැ කියලා කිව්වදින් මේවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ නිසා මාධ්‍යයේ සහයෝගය අවශ්‍යයි. දේශපාලනයේ පමණක් නෙමෙයි මාධ්‍යයේත් අවශ්‍යයි. කාගිල්ස් ගමෙන් ගෙදරට තේමාව යටතේ ආරම්භ කර ඇති ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් රාජගිරිය බැංකු පියසේදී පැවැත්වුණා. පුහුණු වැඩමුළුවට සමගාමීව එම නවත්පාදන වෙළඳ ප්‍රදර්ශනය විවෘත කෙරුණේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.
නවෝත්පාදන වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම, කාගිලස් බැංකුව මගින් ණය ලබා දීමත්, උත්පාදන සඳහා වෙළඳපොළ සකස් කර දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. මෙම අවස්ථාවට කාගිලස් ආයතනයේ මෙන්ම මහ බැංකුවේ නිලධාරීන් පිරිසක්ද එක් වුණා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.